අනුරාධපුරයට පැමිණි ප්‍රංශ ජාතික පෙම්වියෝලකගේ අස්ථානගත වූ රුපියල් 2,25,000ක් සමග මුදල් පසුම්බිය පේදුරුතුඩු කොන්දොස්තර සහ රියදුරු මහතාගේ සත්ක්‍රියාවෙන් නැවත එම යුවළ අතටම බහර දීමට අනුරාධපුර පොලිසිය කටයුතු කර තිබෙනවා. සංචාරයක් සඳහා මෙරටට පැමිණ ළංගම බස් රථයකින් කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන්ගත් ND9776 දරන බස් රථයෙන් අනුරාධපුරයට පැමිණි ප්‍රංශ ජාතික පෙම්වියෝලක් සතුව තිබූ රුපියල් 2,25,000ක් වටිනා මුදල් සහ විදේශ ගමන් බලපත්‍ර අඩංගු පසුම්බියක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගිය 7 වනදා විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසනවා. එම යුවළ අනුරාධපුර නගරයෙන් බැස නගරේ සංචාරය කරන අතරතුර ඔවුන්ගේ මුදල් පසුම්බිය තිබේදැයි පරීක්ෂා කිරීමේදී එය නොමැති බව දැනගැනීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල අනුරාධපුර මූලස්ථාන පොලිසියට ඉදිරිපත් කර තිබූ බවද පොලිසිය පවසනවා. ඒ අනුව උන් සතුව තිබූ ලංකා මුදලින් රුපියල් 1,20,840ක් යුරෝ 300ක් සහ විදේශ ගමන් බලපත්‍රයක් අස්ථානගත වූ එම පසුම්බිය තුළ තිබූ බවට එම විදේශවල පැමිණිලි කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ සංචාරක පොලිසියේ නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කර ඇති අතර ඒ වන විටත් ළංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර මහතුන් විසින් එම මුදල් පසුම්බිය පේදුරුතුඩුව ළංගම කළමනාකාරවරයාට බහර දීමට කටයුතු කර තිබූ අතර අද දින අනුරාධපුර දිස්ත්‍රික් අනුරාධපුර කොට්ටාෂ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලින හේවාපතිරණ අතින් එම යුවළට මුදල් ඇතුළු පසුම්බිය බහර දීමට කටයුතු කරනු ලැබුවා. Thank you to Sri Lanka people and Sri Lanka tourist police who was really kind with you with me. I lost my wallet in the bus to Colombo. We go to Sigiriya now. Sigiriya. And Kandy next. Ah oui, c'est le jour où tu l'as perdu, le 7. 7 mai. It's the first day in Sri Lanka when I lost my wallet. How would your future plan in Sri Lanka? Ah. Go to Sigiriya. Okay. And Dambulla, Kandy, Ella, maybe Kokomali. Maybe. Thank you so much. Thank you. Bye. Bye.